මං ඉස්සෙල්ලා දවසක ඔයාලත් එක්ක සාමාන්‍ය පෙළ විභාගයේ 10 අවසාන වාර විභාගයේ ප්‍රශ්න පත්‍රයේ හැදෙන හැටි ගැන සාකච්ඡා කළා. නේද? දැන් අන්න එහෙම ප්‍රශ්න පත්‍රයකට ඔයාලා දැන් උත්තර ලියලා තියෙනවා. හරිද? ඒ උත්තර ලියු ප්‍රශ්න පත්‍රේ කොහොමද ලකුණු හම්බ වෙන්නේ? අපි ඒක දැන් බලමු. පැහැදිලිද? රයිට්. එහෙනම් ඔන්න ඔයාලා උත්තර ලියු ප්‍රශ්න පත්‍රේ තියෙනවා අපි ගාව. මේක අපි හදපු පේපර් එක 2017 සබරගම පළාතේ 10 පන්ති අවසන් වාර විභාගයට අපි හදපු පේපර් එක. මම ඔයාලට ඒකම දුන්නා. හරිද? බලමු ඉස්සරහට තව එක එක පළාත්වල පේපර්ස් මේ වගේ ගන්න. මේ තව එක පේපර් එකක් විතර ලියන්න අපි බලමු. හරිද? දැන් මේක බලමු. ඔන්න තියෙනවා මූල 19. මූල 19 කියපු ගමන් අපිට මේකේ උත්තරේ සන්නිකර්ෂණයෙම ගත්ත හැගෙන ටක් ගාලා සන්නිකර්ෂණයෙන් ගත්තොත් ලේසිම වැඩේ ඒකනේ නේද? මේක තියෙන්නේ 16. එතකොට 16 මූලය 4යි. එතකොට මෙතන තියෙන්නේ 25. ඒකේ මූලය 5යි. නේද? එහෙනම් මූල 19 තියෙන්නේ 4යි 5යි 4යි. මූල 19 තියෙන්නේ 4යි 5යි 4යි. හරිනේ? මොකද ප්‍රශ්නේ? මූල 19 යගේ පවතින කුමන පූර්ණ සංඛ්‍යා දෙක අතරද? 4 සහ 5 4යි. හරිද? කවුරු හලියලා තියෙනවා නම් 16 සහ 25 4 කියලා වැරදි. 16 සහ 25 4 තියෙනවා කියනකොට වැරදි. ඒක මේ මූල 19 ඇහුවේ 19 නෙමෙයිනේ ඇහුවේ. 19 මූලය ඇහුවේ. 19 මූලය ඇහුණා 4යි 5යි උත්තරේ. හරිද? මේක හොයාගත්තට එකයි මේක හොයාගත්තට එකයි ලකුණු දෙක. එතකොට කවුරු හරි 16 25 4 කියලා ලියලා තියෙනවා නම් වැරදි. හරිද? උත්තරේ වැරදි. ඒ කියන්නේ 16 සහ 25 අතර කිව්වහම හොඳටම වැරදි. ඒතකොට 16 දශම කියලා ඉන්න එපා. 17 දශම 18 දශම ඉන්න එපා. නෑ 4 දශම කියලා ඉන්න. 16යි 18යි එහෙනම් මූල 16යි මූල 25යි. ඒක හරි. මූල 16යි මූල 25යි කිව්වනම් හරි. 16 සහ 25 කියන එක වැරදි. වැරදි. අන්න ඒක තමයි වෙන්නේ. ඒක තමයි වෙන්නේ. කී දෙනෙක්ගේ මේ ලකුණු දෙක දිනනවද කියලා බලමුකෝ. ඊට පස්සේ දෙවෙනි ගාන. ඔන්න ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනකොට අපි කොච්චර ගණිතය දැනගෙන හිටියත් වැඩක් නැත. ලකුණු දෙන හැටි දැනගෙන හිටියේ නැත්තම්. දැන් මේ තියෙන භාගය එකතු කරන්නනේ. භාගය එකතු කරනකොට හරයට යන සමාන කරගන්න එපා හරය. එතකොට මේක බැලු බැලමට පේනවනේ 3x කියලා. එතකොට x ගෙනාව 3ක් ඉතුරුයි. 3 අරක් 5 15යි. 3x ගෙනාව 3x තියෙනවා ඉතුරුයි 2ක්. මේවා අපි කතා කරපුවා 17යි. එතකොට 3x වලින් 17යි. හරිද? ලකුණු දෙන්නේ ඔන්නෝම. මේ බලන්න කොමේ. ඒ ලකුණු දෙන තැනට පොඩි ඉරක් ගහලා ඒ දෙන ලකුණු දානවා. ඒ ගානට ගත්ත සමස්ත ලකුණු රවුමක් ඇතුළේ දානවා. හරිද? එතකොට මේකේ 3x හොයාගන්නකොට 1 ලකුණයි, උත්තරේට 1 ලකුණයි, ලකුණු 2යි. මේක වැරදිලා මෙතෙන්ට වෙන මොකක් හරි උත්තරයක් ඇවිල්ලා කියන්නකො. මෙතෙන්ට වෙන මොකක් හරි උත්තරයක් ඇවිල්ලා මේ 3x අරගෙන නම් මේ ලකුණ හම්බ වෙනවා. එතකොට හොඳට මතක තියාගන්න ලකුණු දීමේදී මම සවිස්තරව කතා කරනවා මේක. ලකුණු දීමේදී අපිට උත්තරේ වැරදිද නැද්ද, ඊළඟ පියවර වැරදිද නැද්ද කිසි දෙයක් වැඩක් නැහැ. ලකුණු දෙන පියවර තියෙනවා නම් ලකුණු දෙන්න. හරිද? මේකේ දැන් ලකුණු දෙන්නේ 3x නම් 3x තිබුණා නම් ලකුණු දෙනවා. ඒ මේ විදිහට හරය සමාන වෙච්ච විදිහට මේ දෙකටම පොදුව ලියන්න ඕනේ. පොදු හරය ලියන්න ඕනේ. එතකොට ලකුණු දෙකම දෙනවා. ඔන්න එකත් හරි. තුන්වෙනි ගානේ රූපයක් තියෙනවා. මේ බලන්න. මෙන්න මෙහෙම රූපේ තියෙනවා. මෙන්න මේක මේකට සමානයිලු. මේක මේකට සමානයිලු. ඊට පස්සේ මේ පාදයට සමානයිලු. රයිට්. ABC හා DCE ත්‍රිකෝණ අංග සමමිතිය අපිට ඒක පේනවනේ නේද? මේ කෝකෝප තනි තිතට ඉස්සරහින් තනි තිතට ඉස්සරහින් කෝකෝප අංග සමයි වෙන අතර අවස්ථාව ලියා ඉවනේ කෝකෝප ලියන්න තහනම් කරලා තිබුණා. මොකද ලියන්නේ? කෝණ දෙකක් සහ කෝණ දෙකක් සහ පාදයක්
අනුරූපපාදය සමාන වීම ඕන්නම් වරහන් ඇතුල කෝකෝ පාකේ ලියන්නේ මේක ලියන්න ඕන හරිද BC පාදයට සමාන පාදේ නම් කරන්න කො BC BC කියන්නේ ඉති දෙකක් ඉස්සරහින් තියෙන පාදේ නේද එහෙනම් BC ට සමාන පාදය EC ඉති දෙකක් ඉස්සරහින් තියෙන කෝණය නම් ඉති දෙකක් ඉස්සරහින් තියෙන කෝණයට මේක එකයි මේක එකයි ලකුණු දෙකයි කෝකෝපා කියලා විතරක් ලියලා තියෙනවා නම් මේ ලකුණ නැත ලකුණු දානකොට එහෙම දාන්න ඕනේ ඊට පස්සේ ගණක් තියෙනවා මේ x වර්ගය එකතු කිරීම 3x එකතු කිරීම 2 සාධක හොයන්නද වර්ගජ ප්‍රකාශනය නේද මේ එහෙනම් මෙයයි මෙයයි ගුණ කරන්න ඕනේ කියලා අපි දන්නවනේ එතකොට ධන 2x වර්ගය එහෙනම් එකතු කරන්න ඕනේ නේද ඉතින් දෙකේ සාධක තියෙන දෙවරක් එක විතරයි නේ නෝනානි මහත්තයනි 2 1 3 ඉතින් මේදී එහෙනම් ගත්තා x වර්ගය එකතු කිරීම 2x එකතු කිරීම 1x එකතු කිරීම 2 හරිද ඊට පස්සේ මේ දෙකේ පොදු සාධකේ x එතකොට ඉතුරු වෙනවා x ධන 2 අයි මේ ඊට පස්සේ එකතු කිරීම මේ දෙකේ පොදු සාධකයක් නැහැ එහෙනම් 1 මේක එන්න ඕන x ධන 2 දැන් x ධන 2 වාරයක් x ධන 1 साधक हेव मे साधक वन प्लस वन साधक देखते लखन देख हम राइट एट पास की ना रूपे दक्वाय तुरतुरु एक्स ही आगे सोया मे वना दें आप हर सिंपल वेड नहीं दें मेहम गाता हम मे आ सी आई ने नहीं दे तो मे देना सामान आई किए ना मैंने එතකොට මෙයා 30යි නේ එහෙනම් මේ ඉස්සරහින් තියෙන කෝණය සමානයි නේ එතකොට මෙයා 30යි රූපෙම දාන්න ඇයි යා 30 උනේ සමදීපාද ත්‍රිකෝණ රූපෙ මේක දාලා මෙතන ලියන්න සමදීපාද ත්‍රිකෝණ නිම හරිද ඊට පස්සේ ඔන්න වැඩිට යනවා දැන් x හොයන්න කියන්නේ ඉතින් x හොයන්න ඕන නම් x තියෙන්නේ මෙතනනේ මේක නැහැ කියලා හිතනවා. දැන් හරිනේ. පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ. එහෙනම් 100න් 30ක් අඩු කරමු. 100න් 30ක් අඩු කරාම 70යි. අන්න x 70යි. ඇයි මේ පාදයක් දික් කිරීම පාදයක් දික් කිරීම කාගේද මගේද? ත්‍රිකෝණයක. එම ලියන්නම වෙනවා. එකක්වත් අඩු කරන්න බෑ හරිද මේ හේතු දෙක ලියනකොට එක ලකුණයි මේකට එකයි ලකුණු දෙක පැහැදිලිද 6 වෙනි ගාන 6 වෙනි ගානේ තියෙනවා 3x එකතු කිරීම 1 කුඩායි 13 අසමාන තෘප්තක අසමානතාවයේ තෘප්ත කරන ධන නිකිල දෙක එහෙනම් මේක විසඳන්න එතකොට 3x ධන 1ට ඍණ 1ක් දාන්න. එහෙනම් 13ට ඍණ 1ක් දාන්න. එතකොට 3x කුඩායි 12යි. දැන් 3ෙන් බෙදන්න. එතකොට x කුඩායි 4ට වඩා. 4ට වඩා කුඩායි. 4 ගන්න බෑ. එතකොට එහෙනම් ධන නිකිල 1 2 3. 4ට වඩා කුඩායි. බිඳු වෙන්න බෑ. ධන නිකිල නෙමෙයි. එතනින් එහාට යන්න බෑ ඍණ නෑ ධන නිකිල දෙකක් ලියන්න මේක විසඳනකොට එකයි ඕනෑම දෙකකට ඕනෑම දෙකකට ඔන්න දැන් හොඳේ මම ගන්න හැටි බලන්න ඕනෑම දෙකකට එකයි ලකුණු දෙක එතකොට දැන් මගේ උත්තරේ මේ ලකුණ නැත ඇයි මං තුනක් ලියන මං තුනක් ලියලා මේක කියනවා දෙකක් ලියන්න කියලා. දෙකක් ලියන්න කියපුවොත් තුනක් ලියලා හරියනවා. උපදේශ පිළිපැද නැත. හරිද? ඒක නිසා මේ වගේ ප්‍රශ්නවලදී මේ උත්තරේට මේ ලකුණ නැහැ. ඒක නිසා ලියන්න ඕනේ එක්ක 1යි 2යි. හෝ 2යි 3යි. හ
එකයි 3යි. දෙකයි ලියන්න ඕනේ. දෙකක් ලියන්න කියලා තියෙනවා. තුනම ලියන්න එපා. මේක විසඳන්න. හරිද? මේ විදිහට ඕනනම් මේක මේ 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 විදිහට විසඳන්න. විසඳලා ඉවර වෙලා උත්තරේ ලියන්න. පිළිතුර මේක. මතක තියාගෙන ලියන්න එක රතු පෑනේ නෝට් කරගන්න ඔතන. දැන් උත්තර පත්‍රේ බලනකොට හතේ තියෙනවා රතු පෑන විතරයි. රතු පෑන විතරයි. එතකොට රතු පෑනෙන් තමයි ලකුණු දාන්නේ. මේ මන් දාන විදිහටම දාන්න. ඊට පස්සේ ගාන හදලා නැත්තම් රතු පෑනෙන් හදා ගන්න එතන. හදපු ගාන වැරදි නම් රතු පෑනෙන් හදා ගන්න එතන. හදලා තියෙන්නේ ඔයාලා මං හදනවට වැඩිය අමාරු ක්‍රමයකට නම් මං හදන එක රතු පෑනෙන් හදා ගන්න. මේ වගේ කාරණා රතු පෑනෙන් ලියා ගන්න. වෙන පෑන් නැහැ. එතනම තැන් තැන් වල නෙමෙයි. ගාන ගාව. හරිද? එහෙම තමයි උත්තර පත්‍රයක් බලන්නේ. රිවයිස් කරන්න රිවිෂන් එකක් ගන්න. හරිද? ඊට පස්සේ කියනවන්නේ ඒක හරි. 3 4 වෙනි බලය සමයි x. ලඝු ගණක අංකනේ ලිය. ඉංග්‍රීසියෙන් ලියන්නේ පාදය 3යි සංඛ්‍යාව x දර්ශකය 4යි. හරිනේ? ලකුණු 2. එක තැනක් හරි වැරදි නම් ලකුණු 2ම නැහැ. මේකේ ලකුණු 2 හෝ බිඳුවයි. එක ලකුණු නැහැ ඒ වගේ. මේක මාරු වෙලා නම් බිඳුවයි. මේක මාරු වෙලා නම් බිඳුවයි. මේක මාරු වෙලා නම් බිඳුවයි. මේක නැත්තම් බිඳුවයි. එකක්වත් නැති වෙන්න බෑ. හරිද? ඊට පස්සේ රූපයක් තියෙනවා. දැන් මේ රූප සටහන බැලුවාම අපිට තීරණය කරන්න බෑ මේ කේන්ද්‍රය ඕද කියලා. හොඳේ හොඳට මතක තියාගන්න. මේක 6යි මේක 4යි. අපිට මේ කේන්ද්‍රය ඕද කියලා තීරණය කරන්න බැරි රූප සරහණයෙන් බැලලා. හරිද? ඒක නිසා ගාන කියවන්න ඕනේ. රූපයේ තොරතුරු අනුව AB හි දිගසය. එතකොට මොකද කරන්නේ? රූපේ දීලා ගානේ කියලා නැත්තම් ඕක කේන්ද්‍රය කියලා ගන්න. නැත් ගානේ කියලාද බලන්න ඕනේ. පැහැදිලිව මතක තියාගන්න. හරිද? ඕන්න දැන් මේක අපි දන්නවනේ. දැන් මේක ලම්බක වුණ ගමන් මේක කේන්ද්‍රය නම් මේ කේන්ද්‍රය ඉඳලා ලම්බකයක් ඇඳලා එතකොට මේකයි මේකයි සමාන වෙනවා. හරිද? දැන් අපිට පේනෝනේ array 10යි කියලා. එහෙනම් array අඳිනවා. එතකොට මෙයා x කියලා ගමුකෝ. මෙයාත් x. දැන් මෙන්න මෙයා y නම් OB y වර්ගය සමයි 6 වර්ගය එකතු කිරීම x වර්ගය. දැන් y කියන්නේ කීයද array නේ? මේ තියෙන array 10යි කියලා. එන y සමයි 10. එතකොට 10 වර්ගයේ සමයි 6 වර්ගයේ එකතු කිරීම x. පයිතගොරස්. c n 36ක් අඩු කරන. 64යි. එන 64 කියන්නේ x වර්ගය. එන x කියන්නේ සෙන්ටිමීටර 8යි. x දාගත්තේ අපි. අපෙන් අහනවා AB. මෙයා 8යි 8යි. එහෙනම් AB සෙන්ටිමීටර 16. හොයන්න කිසිම දෙයක් හිතේ නැහැ. මේවා එකක්වත් හිතේ නැහැ. වෙන කොළවල නැහැ. ඩෙස් එකේ අතේ පස්සේ නැහැ. මේක ගාන ගාව තියෙනවා. එතකොට සෙන්ටිමීටර 16ට 1 ලකුණයි. හරිද? පයිතගරස් දා ගන්නවට 1 ලකුණයි. ලකුණු 2යි. 9. 2x අඩු කිරීම y සමයි 7යි. x එකතු කිරීම y සමයි 2යි නම් x හි අගය සොයන්න. සමගාමී සමීකරණ. නේද? ලකුණු 2කට දීපු අයට පිටුද දන්නේ. එහෙම නේද යන්නේ. මේක බැලූ බැල්මටම අපිට පේනවා y නැති කරන්න පුළුවන් කියලා. එතකොට මෙයා 1 මෙයා 2. අහපවුල එනවා 2 2 ලියන්න. ඕන් නෑ මේකෙම දාන්න 1 2. හරිද? දැන් පේපර් එකේ උත්තර ලියන්න. ඒක නිසා එතකොට y නේ සමාන ඍණ ධන ලකුණු දෙකක්. ලකුණු දෙකක් නම් මොකද කරන්න ඕනි? එකතු කරන්න ඕනි නේද? 1යි 2යි එකතු කරන්න ඕනි ලකුණු දෙකක් නම්. එතකොට 2යි x x එකතු කරාම 3යි x. ධන y ඍණ y අයින් වෙනවා. 7යි 2යි 9යි. 3ෙන් බෙදුවාම
එක් සමය තුළ. කොම ලකුණු දෙක තමයි. හරි, එතකොට මේ 3x සමයි 9 දෙකයි, x සමයි 3යි 2යි. ඊට පස්සේ ආයිත් තියෙනවා රූපයක්. මේ ජ්‍යාමිතිය ගණන් කීයක් ඇද්ද මේකේ? සාමාන්‍යයෙන් ජ්‍යාමිතිය ගණන් මේක 70යි. අපෙන් අහන්නේ PQR කෝණේ. PQR මෙන්න මේ කෝණේ අහන්නේ. ඉතින් ප්‍රශ්නේ ඉවරයිනේ. මෙයා x නම් මෙයා x සමද්විපාද. දැක්කද මං ඉස්සෙල්ලත් එහෙම කිව්වා සමද්විපාද ත්‍රිකෝණ. ඒක රූපසටහනේ දාන්න. රූපසටහනේ දාලා ලියන්න. හරිද? ඊට පස්සේ එතකොට අපිට පුළුවන් නේ මේ 180න් 70ක් අඩු කරා. ඇයි? ත්‍රිකෝණයක කෝණ. එතකොට 110යි. දැන් මේ දෙකනේ. එහෙනම් 110 දෙකෙන් බෙදන්න. 55යි. PQR කෝණය සමයි අංශ 55යි. හරිනේ? සමද මේ හේතු දෙකට එකයි, මේකට එකයි. ඇයි? මේකෙන් තමයි මේක ගියේ. ඒක නිසා ඒවා. හේතු නැත්තම් ලකුණු නැත. හේතු නැත්තම් ලකුණු නැත. ඒවයි මේ එක්සියුස් නැහැ. 11 වෙනි ගාන. 11 වෙනි ගාන ගත්තාම මේ අඳුරු කළ කොටස. අඳුරු කළ කොටස P නෑනේ. එහෙනම් P ඩෑෂ්. P නෑනේ. P අඳුරු කළා නෑ. එහෙනම් P ඩෑෂ්. ඡේදනය Q. ලකුණු දෙකම එතෙන්ට. වැරදි නෑ වැරදි. එච්චරයි. ඊට පස්සේ ආයෙත් තියෙනවා. මම අහුවේ ජ්‍යාමිතිය ගණන් කීයක් තියෙනවද කියලා. 8ක් තියෙනවා. මේ කෙටි ප්‍රශ්න පත්‍රයේ 25න් 8ක් ජ්‍යාමිතිය. හොඳේ. වෘත්තයක් දැකපු ගමන් කේන්ද්‍රයෝද කියලා හොයන්න කියලා මම කිව්වා. බලන්නකෝ ඕක කේන්ද්‍රයේ වෘත්තේ. එහෙනම් ඕක කේන්ද්‍රයේ වෘත්තේ ගත්තාම මෙන්න ඕක කේන්ද්‍රය. එතකොට මේ තියෙන්නේ මොනවද? අරය. හරිද? ඊට පස්සේ මේ ත්‍රිකෝණයේ තියෙන්නේ මොකද්ද? OAB. දැන් ඔන්න ගත්තා. එතකොට කියන OAB අංශක 40යි. OAB මෙන්න මේ අංශක 40යි. එහෙනම් මෙයත් 40යිනේ. ඇයි? සමද්විපාද. ලියන. එතකොට දැන් අපිට මේක හොයාගත්ත හැගෙනේ. සම්මා රූපය ඇඳලා නැහැ. හොඳේ කැරලයි රූපේ කැරලක ඉඳගෙන මේ හදන්නේ. හරිද? එතකොට මේක හොයන්නේ කොහොමද? 180න් 40 40 80ක් අඩු කරලා. එතකොට 100යිනේ. ඒ මොකද්ද? ත්‍රිකෝණයක කෝණ. අංශක 100යි. එහෙනම් මේක 100යි. ඒක දාගත්තා. දැන් යනවා ඉස්සරහට. මේකත් එතකොට මෙහෙම හේකුත් තියෙනවා. එතකොට මේකම නැහැ. ඇයි? මොකක්ද යාගේ නම? ACB. ACB සමානයි අංශක 50යි. ඇයි? කේන්ද්‍රය ආපාතිත කෝණය. ඔහොම ලිව්වහම ඇති මම ඒවා කියා දීලා ඇති. හොඳේ. කේන්ද්‍රය ආපාත කෝණය. දැන් හරි නේද? තාම ගණන් අහන්නේ මොනවද කියලා දන්නේ නැනේ. අහන්නේ ඔක තමයි වහන්නේ. AOB. ඔය තියෙන්නේ හොයලා ඉවරයි. ACB. ඔය තියෙන්නේ හොයලා ඉවරයි. එහෙනම් ලියන්න. AOB සමයි අංශක 100යි. ACB සමයි අංශක 50යි. ලිය. මේකට එකයි මේකට එකයි දෙකයි. හේතු නැතිනම් මේ දෙකම නැත. හේතු නැත්නම් දෙන්නේ නැම. රයිට්. 13 වෙනි ගාන. 3i a වර්ගය 6i b කුඩා පුතු ගුණාකාරය හොයන්න. 3 1 a 2 6ට ගියාම 3 1 2 1 b 1 12ට ගියාම 2 2 3 1 එහෙම හදන්න. හරිද?
ඒ ධන B දෙකයි. කොහොමද ගුණාපතුන ආකාරය හොයන්? වැඩිම බලයක් දෙකේ දෙකයි තුනේ එකයි A දෙකයි B එකයි ඒ ධන B දෙකයි. තේරුණා? එතන හතරයි හතර තුන දොළහයි. දොළහයි A වර්ගය B A ධන B වර්ගය. उत्तरे वाले दिन बे लखनऊ देखो मैं तेंट हम तो मानना मेक दिहा बला आगे हाथ ये तो सर लखनऊ देखो मैं तेंट हम इहत तो चतुराष्ट्र तुना तुरी सामांतराष्ट्र वन वायद्रिये हरि लखन सामांतराष्ट्र नवने वायद्रिये වැරදි ලකුණද අවස්ථා හතරයිනේ තියෙන්නේ සම්මුඛ පාද සමාන වූ චතුරස්‍රයේ සමාන්තරස්‍රය පළවෙනි එකේ තියෙන සම්මුඛ පාද සමාන වූ චතුරස්‍රයනේ එන සමාන්තරස්‍රය හරි ඊළඟට සම්මුඛ පාද යුගලක් සමාන සහ සමාන්තර වූ චතුරස්‍රයේ සමාන්තරස්‍රය තුන්වෙනි C එකේ තියෙන එකනේ සම්මුඛ කෝණ සමාන වූ චතුරස්‍රයේ සමාන්තරස්‍රය එහෙම කියන්නේ එක යුගලයිනේ මේ දෙවෙනි එකේ දීලා තියෙන්නේ इतनी विकर्ण के नहीं समझे दे चतुराष्ट्रे सामांतराष्ट्रे विकर्ण लखन को ईटावर पादहात्र सामांतर पूर्व अभी प्रमेय मेका सामांतराष्ट्रे एना ए हरि बी वेरदि सी हरि लखन दे तू नम हरिना एक मे 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 का हरिदान मे තුනම නිවැරදි නම් ලකුණු දෙකයි දෙකක් නිවැරදි නම් ලකුණු එකයි දෙකක් වැරදි නම් දෙකක් හෝ තුනක් එකම වැරදි නම් ලකුණු බිඳුවයි එකක් හරි ගියාට වැඩක් නැහැ එකක් හරි ගියාට වැඩක් නැහැ ඊට පස්සේ ආයි දෙක බෙදීම x එකතු කිරීම තුන බෙදීම දෙක වීජීය භාග සහිත සමීකරණය එහෙනම් පොදු හරයෙන් ගුණ කරන්න භාග නැති කරන්න 2x නේ එතකොට දෙක බෙදීම x ගුණ කිරීම 2x තුන බෙදීම 2x ගුණ කිරීම 2x හත ගුණ කිරීම 2x පොදු හරයෙන් ගුණ කරන්න එක්ස්ට එක්ස් බෙදුනා එතකොට 4යි 2යි එක්ස්ට 2යි එක්ස් බෙදුනා එතකොට 3යි 7 2 14යි එක්ස් එතකොට 7 = 14යි එක්ස් එහෙනම් 14ෙන් බෙදුවා එතකොට 1යි 2යි 2යි එක්ස් හොයාගන්නකොට 1 ලකුණයි උත්තරේට 1 ලකුණයි ලකුණු 2යි කවුරුහරි මේක හදන්න පුළුවන් පොදු හරය මෙහෙම අරගෙන 2x ගත්තා එතකොට මෙතනට ගෙනාව 2ක් ඉතුරුයි 2 වරක් 2 4යි එතකොට 2x තියෙනවා එහෙනම් මේක 3යි 7 බෙදීම 2x = 7යි දැන් ප්‍රතිලෝම ගණිත කර්මයට යනවා බෙදීම දෙකට මොකද කරන්නේ ගුණ කිරීම දෙක වෙනවා එතකොට 2x වලින් ගුණ කරා हाथ देखा एक्स गुण कर दास गान केंद्रय ओ नंगतिम वे नहीं को केंद्रयान ओ यान उड़ते केंद्रीय प्रश्न हरी तरतुरु एक्स आगे मे आविष्कंबे नंग मे अर्ध उड़ते कोने इतोटे आनु आई अर्ध उड़ते कोने ली अन्न के रखी हुआ माँ इतना दें हर नहीं अनुमाय तिहाई एक तो करा एक सी अभिशाय त्रिकोण एक नहीं थी नहीं एक सी आसुए एक सी विशाक कर करा मैं अनुमाय आर्द्र उठते कोने इड पासे अनुमाय तिहाई एक तो करा एक सी विशाय एक सी आसुए एक सी विशाक कर करा हम है टाइ आर्द्र उठते कोने अनुम होया गन्ना टेकला कुनाई मैं के टेकला कुनाई लाकुनु देख දාසේ ආ දාසේ වෙන ගාන තමයි හැදුවේ 17 වෙනි ගාන
පියල් එක්තරා මොහොතකදී ගසක් මුදුනේ සිටින කුරුල්ලෙකු අංශක 47ක ආරෝහණ කෝණයකින් දකි. වයිටන පොළව පියල්ගේ උස මේ තොරතුරු දැක්වීමට දල රූප සටහනක් ඇඳ. එමගින් කුරුල්ලාට පියල් පෙනෙන. ඕන්නම් පියල් ලක්ෂයක් විදිහට ගන්න පුළුවන්. ඕන්නම් පියල්ව අඳින්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මෙන්න පියල්ගේ ඇස් මට්ටම. මෙන්න පියල්ගේ ඇස් මට්ටම. හරිද? ඊට පස්සේ පියල් එක්තරා ගසක් මුදුනේ සිටිනවා. මේ ගහේ මුදුනේ කුරුල්ලෙක් ඉන්නවා. පියල් මේ කුරුල්ල දිහා බලනවා. එතකොට මේකනේ ආරෝහණ කෝණේ ඇස් මට්ටමේ ඉඳලා ඉහළට හැදෙන කෝණේ. එතකොට කෝ ගහ මේ තියෙන ගහ මේ ඉන්නේ කුරුල්ල පියල් බලනවා. මේ තියෙන්නේ අංශක 47යි ඇස් මට්ටමේ හැදෙන කෝණේ. ඇස් මට්ටම හැම වෙලාවෙම පොළවට සමාන්තරයි. රයිට්. ඊට පස්සේ කියන එමගින් කුරුල්ලාට පියල් පේන. කුරුල්ලාට පියල් පේනවා. එතකොට කුරුල්ලගේ ඇස් මට්ටම හොයන්න එපා. මේ තියෙන කුරුල්ලගේ ඇස් මට්ටම. මේ තියෙන කුරුල්ල. එතකොට එහෙනම් මේකනේ අවරෝහණ කෝණේ. කුරුල්ලා බලන්නේ පාතනේ. එතකොට ඒකාන්ත කෝණනේ. මේ තියෙන කුරුල්ලගේ ඇස් මට්ටම. එතකොට කුරුල්ලා පාතනේ බලන්නේ. එහෙනම් මේ තියෙන කෝණ. ඒකාන්ත කෝණ. අංශක 47යි. ඒකාන්ත කෝණ කියන්නේ ලියලා තියන්න. ඒකාන්ත කෝණ. හිතෙන් එහෙමනම් හදන්න බෑ නෝ නාවනි මහත්තුනි. මේකට එකයි මේකට එකයි. ලකුණු දෙක. පියල්ගේ උස නසලකා හැරෙන්නේ කියලා නෑ හොඳේ. අපි මේ හිතෙන් නසලකා හැරියා. මෙන්න මේක තමයි නිවැරදිම ලෝකේ. පියලුත් හිටගෙන ඉන්නවා. පියල් බුදියගෙන ඉන්නවා කියලත් නෑ. ඊට පස්සේ 18 වෙනි ගාන ආයි රූපයක් තියෙනවා. එතකොට ටග් ගාලා පේන්න ඕනේ මෙන්න මේ කතන්දරෙන් මේවා සමාන්තර ආශ්‍රයක් කියලා. සම්මුඛ පාද සමාන්තරයිනේ. එතකොට අපි ටග් ගාලා දාගන්න පුළුවන්. මොකද්ද? මේක සමානයි මේකට, මේක සමානයි මේකට, මේක සමානයි මේකට, මේක සමානයි මේකට. තිබුණා ඒවත් අක්කල දැම්ම. ඊට පස්සේ කියනවා රූපයේ දක්වා ඇති තොරතුරු අනුව සමාන්තරාශ්‍රයේ වර්ගඵලය. මේක අනු. හරිද? එහෙම ලකුණු කරලා තියෙනවා ඉතින් ඒක. ගණන් ගන්න නේද අඳිමු අපි. දැන් එතකොට සමාන්තරාශ්‍රයේ වර්ගඵලය මොකද්ද? ආපාලව්. ආපාසාලව් හොයාගන්නේ කොහොමද? මේ ඍජු කෝණේ. මේ තියෙන ඍජු කෝණේ ලකුණු කරපු පාදේ ආපා. අනිත් පාදේ ලව්. 8යි. 8 වරක් 5 40යි වර්ග සෙන්ටිමීටර්. හරිනේ. ඊට පස්සේ 19. AB සරල රේඛාවේ අනුක්‍රමණය අහනවා. මෙහෙමනේ තියෙන්නේ. එතකොට මෙයා 4යිලු, මෙයා 2යි. අනුක්‍රමණය. දැන් මෙතන හදන්නේ මහා කෝණයක්නේ. එහෙනම් අනුක්‍රමණය ඍණ. හරිද? එතකොට මේ දුර 2යි, මේ දුර 4යිනේ. එතකොට අනුක්‍රමණය කියන්නේ y දුර බෙදීම x දුර. එතකොට y දුර 2යි, x දුර 4යි. එහෙනම් අනුක්‍රමණය ධන භාගය. ඔව්. අනුක්‍රමණය. හරිනේ මේක වැදුණාන භාගෙද? අනුක්‍රමණය ඍණ භාගය. රයිට්. ඍණ හොයා ගන්නවට එක ලකුණයි, භාගෙට එක ලකුණයි දෙක. මේ ඍණ භාගයේ තියෙනවා නම් මෙතන ලකුණු දෙකම හම්බ වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ආයෙත් තියෙනවා රූපයක්. ඔන්නඔහම තියෙන්නේ මේ ආංශක 30යි. මේ දෙන්න සමාන්තරයිලු. AEC මෙන්න මේ කෝණය හොයලා දෙන්නලු. ඉතින් සිම්පල් වැඩක් නේද? මේක සමාන්තර නම් මෙයා 30යි. ඇයි
ඒකාන්තර කෝණ. දැන් බලන්නකෝ මම රූපෙට දානවා මේක ලියනවා. ඊට පස්සේ මෙයා 30 නම් මෙයා 30යි. ඇයි එකම ඛණ්ඩේ කෝණමේ එකම ඛණ්ඩයේ කෝණ. ඉතින් ඕන ලියුවා. දැන් හරි නේද? මේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීම නිසා ඇතිවෙන බාහිර කෝණ. AEC සමානයි අංශක 60යි. AEC සමානයි අංශක 60යි. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීම. මේ රූපේ අස්සර මේව දාලා තියෙන්න ඕනේ හොඳේ. එතකොට ඒ ටිකට 1යි. 21. වටපස්සාරයක් දීලා තියෙනවා. ක්‍රිකට් වල කෝණේ හොයන්න බැරිද? 120යි 90යි එකතු කරා 360න් අඩු කළා. එතකොට බිංදුවයි 150. ක්‍රිකට් වල කෝණේ හොයාගත්තා 150යි. හරිද? ක්‍රිකට් වලට කැමති සිසුන් ගන්න 75ක් නම් අංශක 75ක් කියන්නේ 150යි. ඒකට ඔයාලට පේනවද මේකේ මේ එක අංශකයකින් දෙන්නෙක් ඉන්නවා කියලා? එහේ 75 150 එකකට දෙන්නෙක් ඉන්නවා. දැන් අපෙන් අහන්නේ මොකද්ද? එල්ලේ. එල්ලේ කියන්නේ 90යි. එහෙනම් 90 ගුණ කිරීම 2. 180 දෙනෙක් කියලා. අංශක 90නේ. මේ 2 හොයා ගන්නවට 1යි. හරිද? 2 හොයා ගන්න මේ ටික හොයන්න එපා ඉතින්. ඒවා හිතෙන් හදන්න බෑ. 23 වෙනි ගණන් බලන්න. x අඩු කිරීම 5 සමයි බිංදුව හෝ 2යි x අඩු කිරීම 1 සමයි බිංදුව. ඕකනේ ගන්න තියෙන්නේ අපිට. එතකොට දානවා ඍණ 5ට ධන 5ක් දාන. එහෙනම් x සමයි 5. හෝ 2යි x සමයි 1යි. එතකොට එහෙනම් x සමයි 5 හෝ දෙකෙන් බෙදන්න බෑ මේක. x සමයි භාගය. ඉතින් ඔයදී විසඳුම් සොයන්න කියලා කියන්නේ. මේ විසඳුමට 1යි, මේ විසඳුමට 1යි. 3යි, 7යි, 11යි, 15යි. සමාන්තර ශ්‍රේණි 12 වෙනි පදේ. දැන් මතකයිනේ. Tn සමයි A ධන n ඍණ 1 වාරය D. 12 වෙනි පදේ. පළවෙනි පදය 3යි. 12 වෙනි පදය D කීයද? 4යි. එතකොට 3යි 11 4යි 3යි 44යි එහෙනම් 47යි. දැන් මේක කවුරු හරි හදලා තියෙන 3 7 11 15 10 19 23 එහෙම ගිහිල්ලා දෙන්නේ. සූත්‍ර පාවිච්චි කරනවා. ආදේශයට 1යි මේකට 1යි 2යි. ඒක නිසා මේක පාවිච්චි කළම හදන්න ඕන. රටාවට යන්න එපා. රටාවට යන්නේ කොහොඳයි ඉතින්. ඒක මොකද කරන්නේ? මං ගණන් දෙක මාරු කරලා සාකච්ඡා කරගන්න. 24. විද්‍යාව බහුවර්ණ ප්‍රශ්න පත්‍රයකින් පිළිතුරු 35ට වඩා 35කට වඩා නිවැරදි වූ 10 ශ්‍රේණියේ සමාන්තර පන්ති 5ක ශිෂ්‍ය සංඛ්‍යා 5ත වගුවේ දැක්වේ. එම සිසුන් අතරින් අහඹු ලෙස තෝරාගත් සිසුවකු 10 සී පන්තියේ. ඔක්කොම එකතු කරන් 7යි 3යි 10යි 15යි 19යි 25යි. 25න් 5යි. 10 සීනේ 25න් 5යි. සුළු කිරීමේ අවශ්‍යතාවයක් එහෙම නැහැ. ඇයි? මේ නියදි අවකාශය අවයව ගන්න. මේක සුළු කරලා කවුරු හරි පහෙන් එක දාලා තියෙනවා නම් ඌ රවුම් කරලා ටොක්කක් එනවා. ටොක්කක් එන ගන්නවා චිත්‍රයකින් ඇඳලා තියෙනවා. සම්භාවිතාව සුළු කරන්න එපා කියලා තියෙනවා. දැන් ආයි සුළු කරලා තිබුණා ලකුණු දෙනවද කියලා? දෙන්නේ නැහනේ. ඩොක්කක් යන ගන්න කිව්වේ ඒකට තමයි.
PQR ත්‍රිකෝණයේ PR සහ PQ පාදවලට සමඳුරින් QR මත S ලක්ෂය මේකටයි මේකටයි සමඳුරින් PQ සහ PR මේ දෙකට සමඳුර කියන්නේ සරල රේඛා දෙකකට සමඳුර පතේන්නේ ඕනාවනි මහත්තුනේ සමච්ඡේද කරනවා හරිද QR මත තියෙන S නේද S නිර්මාණ රේඛා ඇතුළත් දැලසට හරිනේ මේකට එකයි S ලකුණු කරාට එකයි දෙකයි ඔන්න කෙටි ප්‍රශ්න 25 සාකච්ඡා කරා ඔයාලට තේරෙන්න ඕනේ දැන් මේකේ දැනුම කුසලතා sannivedane sambandhata දෙකකින් මම කතා කරේ ඔය තුන ඇතුළේ විතරයි තියෙන්නේ මේ කෙටි ප්‍රශ්න 25 හරිද හරි පහසු ELC ප්‍රැක්ටිස් කරලා තිබුණා නා සාපි බලමු B කොටසේ बी को प्रश्न टीका हरदे बी को प्रश्न टीके हम भाई निकल सीरो दिन आठ में